මෙවර 2020 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරඟය කඩලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ හා පන්දුවට පහර දීමේ විශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් එම ජය වාර්තා කිරීමට හැකි වුණා. අබුඩාහි පැවති එම තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දසුන් ශානකගේ නායකත්වයෙන් ඇරඹි එම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා නැමීබියා කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි නැමීබියා කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 96ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහර දීමේදී ක්‍රේග් විලියම්ස් ලකුණු 29ක් ලබාගත් අතර එරස්මස් ලකුණු 20ක් ලබා ගත්තා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන්ගේ සුවිශිෂ්ට දක්ෂතාවය හේතුවෙන් නැමීබියා කණ්ඩායම ලකුණු 96ක් තුල සියලු දෙනා දවා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මහේෂ් තීක්ෂණ ලකුණු 25කට කඩලු 3ක්ද, ලහිරු කුමාර ලකුණු 9කට කඩලු 2ක්ද, වනිදු හසරංග ලකුණු 24කට කඩලු 2ක්ද, චාමික කරුණාරත්න ලකුණු 17කට 1 කඩුල්ලක් හා දුෂ්මන්ත චමීර ලකුණු 19කට 1 කඩුල්ලක් බැගින් දවා ගැනීමට සමත් වුණා. ලකුණු 97ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිළිතුරු ඉනම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම හේතුවෙන් ලකුණු 27ක් තුල කඩලු 3ක් දවා ගැනීමට නැමීබියා පන්දු යවන්නන් සමත් වුවත් එතැන් පටන් බානුක රාජපක්ෂ සමගින් අවිෂ්ක ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ නොබිඳුණු සම්බන්ධතාවයක්ද සමගිනි. එය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් බානුක රාජපක්ෂ ලකුණු 42ක් හා අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 30ක්ද, කුසල් පෙරේරා ලකුණු 11ක්ද ලබා ගත්තා. පන්දු වාර 13යි පන්දු 3ක් තුල කඩුලු 3ක් පමණක් දැවි ලකුණු 100ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ජය වාර්තා කිරීමට සමත් වුණා.